ගම්භීර තතාගත ශ්‍රී සද්ධරමය දෙසවන් සනසන මේ පෙන්වත් බොහොතේ මෙදේශනාව පැවැත්වීමට වැඩමකොට වදාළ පූජනීය කෝරලයාගම සරණතිස්ස පෙන්වත් ස්වාමින් වහන්සේ අපි සාධුනාධ පාතමෙන් පෙළගනිමු අවසරයි අපේ හාමතුරුවනේ. සාධෝසාතෝ සාතුූ. විජේරාම ගංගොඩ විල පදිංචි දෙපලක් විසින් අද මේ පින්කමේ මේ මොහොතට දායකත්වයගෙන කටයුතු කරනවා. සමන්තාචක්කවාලිසු අත්‍රාගචන්තු දේවෙතා සද්හම්මං මුනිරාජස්සෙ සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවනෙ කාලූ අයන් බදන්තා දම්ම සවනෙ කාලු අයං බදන්තා දම්ම සවනෙ කාලු අයං බදන්තා නමෝතස්සෙ භගවෙතු වරහතු සබ් දම්මිසු පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවසාරජයවිසාරෙදස්සෙ සබබ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්සෙ ස්බ්ුුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මි සු අපටිහතඥානෙචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජජ්‍ය විසාරදස්සෙ. සබ්බ සතුත මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්ම සාමිස. ගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාර්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්සේ සද්ධර්මශිරාවක සැදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියල දෙනාම සූදානන්වෙෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයින් බොහෝම පුංචි කොටසක් දේශ කරවගන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කරගැනීම සඳහා මෙ උතුම් වූ සද්ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පන්නතන අද මේ උතුම් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ මජ්‍යම නිකායේ විභංග වර්ග පාලියෙහි සඳහං වන මහා කච්ඡාන බද්ධය කරත්වකින්න සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. මෙ සූත්‍ර දේශනාව තරමක් දේර්ග සූතරයක් නිසා අපිට එක දේශනාවකින් ධර්මදේශනාව නිමා කරන්න බැරිවී අධින් පටන් අරගෙන දශ කීපයක් ඉදිරියට කරන්නට සිද්ධවෙයි විශේෂයෙන් මේ සූත්‍රදේශන යෝගාවචර භික්‍ෂූන් වහන්සලාට එවගේම ගිහි පින්නතුන්ට භාවනාව පිළිබඳව නන්දුවක් දක් වොනායට මහත් උපකාරයක් වෙන මනා කර්මස්ථානයක් පැහැදිලි කරෙන අපූරු සූත්‍ර දේශනාවක් එවගේම පිටකේ තියෙන ගැඹුරු සූත්‍ර දේශන. නමුත් මේ පින්නතු නද බොම වාසනාවන්ත වුණ බුදුමුවින් දේශනා කොට වදාල්ල මේවාගේ ගම්බීර තවත් දේශනාවක ආරම්භී ධර්ම දේශනාවේ දායකත්වය දරන්ඩ. නමුත් පින්නතු නිස් සෙහිපත් කළ තු තවකාරණාවක් තියෙනවා අපි මේ දේශනා මාලාව තුළින් රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරමින් හිටියා ධර්මදේශනා හතලිස් දෙකක්හෝ තුනක් මට මතක හැටියීට රතන සූත්‍ර දේශනාවෙන් කළා. රථන සූත්‍ර දේශනාව ගාථ හතක් පමණයි අපි සාකච්ඡා කළෙයි අටවෙනි ගාථවිඳල ඉදිරියට රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න තියෙන බව විශේෂයෙන් සිහිපත් කරනවා ඉදිරි දිනය එක නැවත ඒ දේශනාව ඉතුරු ධර්මදේශනා ටික ඔබට අහන්ඩ දේශනා කරන්න කටයුතු සූදානන් කරනවා කියන කාරණාවත් මේ වෙලාවි සිහිපත් කරනවා. පිනතින මේ මහාකච්චාන බද්ධය කරත්ත කියන සූත්‍ර දේශනාව. අපේ භාගිතුන් වහන්සේ ආරම්භ කරනවා ඒවන් මේ සුතන් ඒකං සමයන් භගවා රාජගහේ විහරති තපෝදාරාමී. තට මේ අග්‍ර උපස්ථාවක ආනන්දයන් වහන්සේ මෙහෙම සඳහන් කරන්න. ඒවන් මේෂතන් ඒකං සමයන් භගවා. ඒ අතිවුතුම් භාගිතුන් වහන්සේගෙන් මා මෙසේ අසා දැනගන්නා ලදී. ම මෙහෙ ම අහලා දැනගත්තා. ඒකං සමයන් භගවා එක් සමයක භාගිතුන් වහන්සේ රාජගහේ විහරැති. රජගහනුවර වාසය කරන කාලි තපෝදාරාමි රජගහනුවර තපෝදා කියන ආරාමී වැඩඉන්න කාලි තමයි ම භාගතතුන් වහන්සේගේ මේ ධර්ම කාරණාව වහගත්තී එම තමයි ආනන්දයන් වහන්සේ දේශනාව පටන්ගන්නේ නැවත පැහැදිලි කරලා දෙෙන්ඩ එළකට සඳහන් කරනවා පින්නතුන මෙ තපෝදාරාමය කියල හඳුන් වන්නේ තපෝදා කියන විල ලඟ පිහිටලා තිබුණ ආරාමය රජගහනුවර ඒ විලක් තිබිලතිෙන තපෝදා කියලා.ඒ තපෝදා විලළඟ තිබිලතියවා භාගිතුන් වහසට වැඩඉන්න හදාපු පන්සල තපෝදා විලළඟ තියෙන නිසා මේ පන්සල හැඳින්වේ තපෝදාරාමය කියලා. එදට එහෙ වැඩඉන්න කාලය තමයි මෙ දේශනාව භාගිතුන් වහස කරන්නේ. එතට විශේෂයෙන් සඳහන් කරනවා මේ තපෝදා විලට ජලය ලැබෙන්නේ නාෝ නාගලෝකය ඉඳල පටන්ගත්ත තපෝදා කියන ගඟෙන් තමයි මේ විලට වතුරයන්න. එදර තපෝදා නදිය ගලන්ට පටන්ගන්නේ නාගලෝකය ඉඳලා. දී ඒ පිළිබඳව විස්තර ධර්මය සඳහන් කරලා තියෙනවා. නාගලෝකෙන් කොහොමද මේ ත්පෝදා නදිය ගලාගෙන එන්නේ කියන කාරණාව විශේෂයෙන් පිනතින් රජගහනුවර. තියෙන වේභාර කියන පර්වොතයේ මෙ වේභාර පර්වොතයේ යට යොදුන් පන්සීක විතර නාගභාවනයක් තියනවා කියල සඳහන් කරනවා. ඉතිං යුදුන් පන්සීයක් කියල කියෙන අති විශාල නාගභවන. දලවශයෙන් යොදුනක් සැතපුම් දහයක් කියල ගනන් ගත්ත මේ නාග භවන කොච්චර විශාලද කියෙන අපිට හිතාගන්න පුළුවන්. එ පැහැදිලි කරනවා විශේෂයෙන් නොඒෙක් මැනික් තලා ආදීෙන් යුක්තයි කියලා මැනික් තලාවලින් යුක්තයි කල සඳහන් කරනවා. කෙනෙවි නාග භවනක් කියල කෙන තනිකරම දිව්‍ය විමානයක්වාද. එක අපි තැන්තැන් වු ගල් තලාවල් කියන කියනවා වගේ ඒ තියන මැනික් තලාවල් එති අන්නේ නාගලෝකෙ තමායි තපෝදා කියන විල තියෙන්න්නේ නාගලෝකෙ තියනෙන තපෝදා විල. අන්න ඒ විලෙෙන් තමයි තපෝදා නදියට ජලය ලැබෙන්නේ. ඉද ගඟක් ගලන්ඩ මේ විලේ සුළුපටු ජල කණක් න මේනනි තියෙන්නද. ඉළඟට සඳහන් කරනවා ඉතා රමණීය තොටුපොළොල්ලවරින් යුක්තයි කියලා. ඕන පැත්තකෙන් ඉතාම පහසුවෙන් නාන්ඩ බහින්ඩ පුළුහන් තොටුපොළොවල් තියෙනවා. ඊළකට මේ තපෝදා නදේ ජලය සීතෝදකන් ඉතාම සීතල ජලයේ. මදුරෝධකන් සඳහන්කරන මේ වතුර හරි රසයි කියලා. තැඟ අපි දන්න වතුර යමුතු රසක් නෑනෙ. නමුත් මදුරෝධකන් ඉතා මදුරයි කියන මේ වතුර. අච්චෝධකන් ඉතාම පිරිසිදුයි අපි සාමාන්‍යය කියන්නේ වතුර නිල්පාටයි කියලන්නේ මෙතන අඳුරුවන්නේ සුදයි කියලා. තැනිරම මේ වතුර වීදරුවගේ ගගේඋනත් පතුල පවාහිතා මනාව පැහැදිලිව පේන තරමටම පිරිසිදු ජලය. අනික් විශේෂත්වය තමයි යම්තැනක වතුරක් කියල කිය වතර බොහෝ ජීවින් ඉන්නවනි. හැබයි මේ ජලයේ එකදු ජීවිී වර්ගයක්කොත් නෑ. එ තරම්ම පවිත්‍රයි. මෙන්න මේ නාග භවනින් නික්මෙන මේ ගඟ. උඩට 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 ගලාගෙනතිෙනවා රජගහ නුවර තියෙනවා පඔසුපත් නිරයන් දෙකක් ඔන්න අපාය සංකල්පය ආය මනාව ත්‍රපිටක ඉස්මතු වෙන තැනක් රජගහ නුවරට යටටින් ඔසුපත් නිරයන් දෙකක් තින අපායි කැන සංකල්පයක් නෙමේ හැබැවින්ම භාගිත නොහසේගේ සරුවඥතා ඥානයෙන්ම දේශනා කොට වදාල නිරේ පිළිබඳවවා ඉති එතකොට මහනිරේවල් වටේට ඔසුපත් නිරේවල් දාසයක් තිීනවා කියල සඳහන් කලන එකක් වටීට. ඉදි එතකොට රජගහනුවරට යටින් ඔසුපත් නිරේවල් දෙක් තිීනවා කිය කීනවා මේ ගඟ උඩට ගලාගෙන එනකොට මේ ගඟ ඔසුපත් නිර දෙක මැද්දෙන් තමයි ගලන්නේ එකනේ නිරේ හරහගලනවනි මේ දෙපැත්තෙ නිරේවල් දෙක තියෙනවා ළඟලගෙන මේනි. අඇ රම සතු පනාක හැටක දුරක්වත් අපි හිතමුකෝ. එතවට මේ නිරයවල් වලින් එලියට නික්මෙන ගින්දර තියෙනවා කියලා කියන්නේ. අවිීචය ගැන සඳහන් කරනකොට පැහැදිලි කරලා තියෙනවා මේ අවිීචයක බිත්තියක් යදුන් සීක් විතර ගනකමයි කියන. එතවට තනිකරම යකඩිින්න්නේ නිර්මාණය වනා කියල සඳහ කරන්නේ. ඇති සභාවධර්මය නිර්මාණ තව කෙනකුට තර්ක කරන්න ම කවුද හැද කොච්චරදයක ගෙන මෙ මේ කාලන්න පෞකාරයන ඔයවාගේ ප්‍රශ්න තමයි ගක් කතා කරන්නේ. හොද බටහිර විද්‍යාවක් විතරක් ඉගෙනගත්තමසක් හම ඉගෙනගත්ත නෑන. බනාහන්නේ නැතිකේ දහම ඉගෙනගන්නේ නැතියකේ පාඩුව මංහිතන කාලේ රට ෙඩිට ියොක්කෝම බක්තිවි ද කිය ටක්න ෝක ෙටිට මුක්ති ව. නති මහාකල් පාසංකය දෙකක් පසේබුදුුවෙන්ට පාරමිතාපුරුල හිටපු දෙවදත් හාමුදුරු පනැහුයි නෑන්නේන්තිම ජීවිතයත්. බනාහපු මේ පින්නතුන් පවා දන්නවා අපි එච්චර පාරමිතාපුරල නැතිවුණාට භාගිතුන් වහසේ නසන්ඩ බෑ කාටවත් කියලා. ත්‍රඳහන් කරන්නේ සිද්ධාර්ථකුමාරයයට මදුරුවකුටත් වින්ට තරම් හිය නෑකිලගැ එහෙමවත් කර්ුමෙක් නෑ දුරෙකුටත් විදින්න බෑ. ආවිධ වරුසාාවක් වැැක්කුරුණා බෝධිමූලයේදී. එවට කරණ්ඩ දෙයක්න අන්තිවන මල්ලවෙලා තම ඉබිම යටන්නේ. ඇති ආවුදයක් ඇවිල් ආයදයකින් කැපිල කෙටිල විපාක දෙන්න කරමයක් නෑ. ඉතින් එහෝ එක මෙච්චර පාරමිතතා පුරගු දේවදත්වයන් වහන්සේ දැනගන්නඩ බැරිවුුණනේ භාගිතුන්හස නසන්න්න බෑමට කියලා. දුනු අයුයුදනවා ගල්පෙරලනවා ඇත්තු එවනවා, ොනසද ඉ ඇයි මේ පාල්ඩුව පංචාභිඥා ආෂ්ට සමාපත්ති ලබල හිටියත් බනාහල නැති පාඩුවනේ අදත් අවිචී දුක්වෙන්නේ දේහින මේ බනාහන් නෑ කියන කාරණාව මේ සංසාරයේ දික්වෙන්ඩම තමයි හේත්‍රයන්නේ. කෙසේතත් නිරේට යන පිරිසබුදු කොහොමත් ඉන්නවන්නේ අපි දේශනවිත එන කාරනාව කතා කරමු සියල්ලම යකඩ පොළොව යකඩ බිත්ති සහ යකඩ කියන කියල සඳහන් කරන්න. සීයක් විතර ගන්නකඩයි කියල කියහම මේක රත්වෙලා පිටට පරාාවර්තනය වෙන ගිනි ජාලාවල් ත් යුදුන් සීයක් විතර ෙලියට විදෙනවා කියළ කියන්න. ඉී තියහැනම් මේ ඔසුපත් නිරයෙනුත් එහෙම ඒ නිරයට සාපේක්ෂව ගින්දර විහිදිනව ඇතිනි. එදට මේ නිර දෙක අතරින් ගලාගෙන එනකොට තපෝදා නදිය පැහෙනවා. පැහෙනනවත් එක්කම අර ගගේී තිබිච්ච පිරිසිදු බව සම්පූර්ණය නැතුවනවා. එතනින් පැහිලා උනුවෙන උනුවතුර තමයි ඊළඟට උඩට ගලන්නේ ඉති අදත් දමදිව ගිය කෙනෙක් දන්නව ඇති රජගහනුවර තියෙනවා උනුවතුර තියෙන ගඟක් අදත් රජගහනුවර තියෙනවා. එති මේක තපෝදාවිල නදිය කියලා තමයි දත් හඳුන්න්නේ. හැබැවින්ම මේ කියන තපෝදා නදී වෙන්ඩ පුළුපන් ස්තීර කරන්න දන්න නැමුත් තියෙන නුවතුර.ඉතොට භාගිතුන් වහසගේ මේ කාරණාවයි ඒ ගඟ තියෙන්ෙත් උනුවතුරයි මේ කරුණු අතර මනා සම්බන්ධය තියෙන පුළුවන් කෙසේ වෙතත් මේ උසුපත් නිර අතරින් ගලාගෙන එනකොට මේ ගග පැහෙනවකිල තමයි සඳහන් කරන්නේ. ඉති එහම පැහිල්ලා පිරිසිදු බව නැතු අපිරිසිදු වෙලා සීතලනෑ මදුරනෑ පිරිසිදු නෑ නව උඩට ගලාගෙන ගලාගනයවා. ආංගේ තපෝදා නදිය තපෝදා ගඟවය අසබඩ තමයිමි විහාරස්ථානය පිහිටලා තියන්නේ. ඉලට පින්නතුලි සඳහන් කරනවා අපේ භාගිතුන් වහන්සේ මේ විහාරස්ථානය වැඩ ඉන්න කාලි. සූත්‍ර දශාව භික්‍ෂූන් වහන්සේ ලගේ ආරාධනාවෙන් රගිතුන් වහන්සේ සිද්ධ කරනවා. මෙතර සඳහන් කරනවා තපෝදා විල ගැන්න නදිය ගැන විස්තර පාරායන වර්ගත් තියෙනවා කියලා. ත්‍රපිටකගේ පාරායන වර්ග මේ ගැන සඳහන් කරවා පාරාජිකා පාලියත් මේ ගැන තියෙන කියලා ඔන්න තවත් මූලාශ්‍ර දෙකක් පෙන්නලා තියෙනවා තපෝද නදිය පිළිබඳු හොයන කෙනෙකුට හොයාගඩ. ඒ ූස්්‍ර ප්‍රෝජනවත්ව වෙනවා. ඉළකට සඳහන් කරනවා පින්නතිනි භික්‍ෂූන් වහන්සේලා නැත භාගිතුන් වහසේ දේශනා කරනවා භික්‍ෂූණ මේ මහා නිර දෙක අතරින් ගලනකොට මේ ගඟරත් වෙලා ගල නෝ කියලා. එතුළ භාගිතුන් වහන්සේම මනාව පැහැදිලි කලා මහණෙෙන මේ නිර දෙක අතරින් ගලන ගඟරත් වයෙනවා කියන කාරණාව භාගිතුන් වහසසි අවුරු කරලා මෙ තපෝදාරාම වැඩඉන්න කාලේ සමිද්ධී කියන භික්ෂූන් වහස ගැන සඳහන් කරනවා.මසූත්‍රය ආරම්භවි නිතන. සමිද්ධි කියන භික්‍ෂුව. ආගේ සමිද්ධී කියන භික්‍ෂූන් වහස පිළිබඳව සඳහන් කරන කොට මෙතන ඇයි සමිද්ධි කියල කියන්නේ. මංතන වර්මානතත් ඔයි සමිද්ධී කියන නම් අපි පාවිච්චි කරනවා. සමිද්ි කියල නන්තියන අයින්නවා. දොට ඇයි සමිද්ධ කියල කියන්නේ. සමිද්ධි කියල කියන්නේ ඉතාම සාර්ථකයි කියලා ඉතාම සාර්ථකයි මොකක් නිසාද සඳහන් කරනවා තමන් ලබාගත්ත මනුස්ස ජීවිතයට හොඳ සාර්ථක බෞක එකතු කරන්න දක්ෂයි සමුද්ධි කියල කියන්නේ සාර්ථකයි ොට එහෙම නමක් දරන කෙනා තමන්ග ජීවිතයේ සාර්ථක කරගඩ කටයුතු කරන්නම වෙනවා. තෙරුන් වහන්සේ ආත්ම උණුහසගේ ආත්ම භහාවයේ ඉතාම සාර්ථකයි කියන කාරණාවයි සඳහන් කරන්න කල පැහැදිලි කරනවා. සියලු අංග ප්‍ර්‍යාංගයන්ගෙන් සම්පූර්ණයි සමිදධ භික්‍ෂුව සියලු අංග ප්‍රථ්‍යාංගයන්ගෙන් සම්පූර්ණයි මෙතන සාර්ථකයි කියලක නේර්ථයක් දක්වනවා. ප්‍රත්‍යාංගයන්ගේ කිසිම දුරුවල බවක් වික බවක් මුකත්ම නැහැ. අබිරූපයි කියලකැන්නේ දකින ඕනෑම කෙනෙක් පහදිනවන් වහසේට. එතරම් ලස්සන රූප සම්පත්තියක් තියෙනවා. අංගේ නිසා සමිද්දී කියල නමක් උන්වහන්සේට පටබැඳිලත් තියෙනවා. කියළඟට සඳහන් කරනවා මෙන්න මේ ආකාරයට තපෝදා නදිය ගැන සඳහංකරල තමයි මේසූත්‍රයේ භාගිතුන් වහසේ ආරම්භ කරලා තියෙන්නේ. ඉන්න්‍ර මේ සමිද්ධි තෙරුන් වහන්සේ රාත්‍රී පැසුළු යාමේ අවදි වෙලා. පැසුලු යාමේ අවදි වෙලා කියලකන්නේ ප්‍රථමයාමේ මධ්‍යමයාමේ පැසුලයම පැසුලු යම කියල කියෙ දැන් එළිවෙඩ ළඟයි දෙකන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී දෙකේ ඉඳලාරම්භ වෙනි පැසුලු යාමේ. එත සමද්ධි භික්‍ෂූන් වහන්සේ මේ පැසුලුයාමයේ ආර අවදි වෙලා තපෝදා නදියගාවට වැඩම කරලා උන්වහස්සගේ පාද දෙක මේ නදියෙන් හොඳට සෝදගත්තා. උවහස පාද සෝදගන මේ නදියග වැඩඉන්න වෙලාවේ උහස තන්ට වෙලා වැඩයිඉන්න පාද සෝධගත්ත පාද වේලෙනකන්. මෙතන වැඩයින්න වෙලා වෙ එක් තරා දෙවියෙක් නැතෙන්තෙනවා. විශේෂෙන් දෙවියක් කියල සඳහන් කලාට. මේ සූත්‍රරටකතාවත් එකක සඳහන්කරන මේ දෙව උද්දුවක් කියලා දෙවද්දුවක් මෙතෙන්ට එනවා. රාත්‍රිය ගෙවීගෙන යන වෙලාවේ ඉතාම ලස්සන පෙනුමක් ඇති දෙව්දුවක් මේ මුළු තපෝදා ප්‍රදේශයම ඒ කාලෝක කරගෙන සමිද්ධිතෙරුන් වහන්සේ යම් තැනගද එතැට වැඩම් කළා එතට වැඩම කරලා සමිද්ධිතෙරුන් වහන්සේට මෙන්න මේ විදිහයට ප්‍රකාශයක් කරනවා. මොනෝද කියන්නේ ප්‍රශ්නයක් තමයි දෙවුදවා අහන්නේ භික්ෂුව නුබ දන්නවද බද්ධය කරත්ත උද්දේශේ. භික්ෂුව නුබ දන්නවද බද්ධය කරත්ත උද්දේශයේ කියලාහනවා. සමිි තෙරුන් වහන්සේ කියෙනව නෑ. මම දන්නේ නෑ. හැබැයි සමිදිිතෙරුන් වහන්සේ නැවත ප්‍රශ්නයක් දෙවුදුවගෙන් අහනවා ඔබ දන්නවද බද්ධේ කරත් උද්දේසේ. දෙවදුවත් කියනවා නෑ මම දන්නත් නැ. ඊට පස්සේ නැවත දෙවුද අහනවා නොව දන්නවද ඒ බද්ධය කරත්ත භික්‍ෂුව පිළිබඳව උද්දේශය සහ වි භංගයේ තන් උදේ දන්නවා දි ක ැහුව එලඟට අන විභංගය දන්නවාද එතර සවිධි තෙරුන් වහන්ස කියනවා නැහැ. මං උද්දේශය දන්නෙත් නැහැ වෙබංගය දන්නත් නෑ? ත දෙවදුවගේ නැවත අනවා ඔබ දන්නවාද. දෙව්දුව කියනවා නෑ මම දන්නෙත් නැැ ඉතර දෙන්න උදේ දන්නෙ නැ විබන්ගේ දන්නෙ නෑ බද්ධ රත භික්ෂූ පිළි බඳවු. ඉ ඒ නිසා භික්ෂුව නුඹඒ බද්ධය රත භික්‍ෂූන් වහසේ පිළිබඳවරු ගාතාටික වද දන්නවාද. ට සමදි තරු හස පිතුර දනවා නෑ එතකොට උද්දේශයේ සහවි භංගය දන්නෙත් නැහැ දෙව්දුවෙන් අපපුහ උද්දේශයේ සහහි භංගගේ දන්නවාෝද කියළලා අය දන්නෙත් නැහැ. ඉලකට හනවා ගාථටික දන්නවාද පද්දයකර භික්‍ෂෝ පිළිබඳව සඳහන් වෙන ගාථටික දන්නවාද නෑ කියනවා. තෙරුණු වහසේ හනවා ඔබ දන්න අද ගාථතාටික දෙවුදුවත් කියනවා නෑ. මම දරන්නත් නෑ ඉළකට සඳහන් කරනවා සමිදධි තෙරුන් වහන්සේට අවවාදයක් කරනවා දෙවුදුව භික්ෂුව නුඹ මේ බද්ධය කරත්ත භික්‍ෂුව පිළිබඳව උද්දේශයේ සහ විභංගයේ ඉගෙන ගැන්ඩ් එ හොඳින් දරන්ඩ් නැවත කියනවා උන්වහන්සේ පිළිබඳව මේ උද්දේශයේ සහවිභංගයේ හොඳින් දරන්ඩ එය ආදිි බ්‍රහ්මචරයකයි කියනවා උද්දේශයේ සහවිභංගයේ මනාව දරන්ඩ ඒ ආදිි බ්‍රහ්මචරියකයි එමකද ආධි ්‍රහ්ම චරියයකයි කියල කියන්නේ සඳහන් කරනවා ඒ නිවනට මුලයි කියලා එද මෙතන ආදි බ්‍රහ්මචරියකයි කියැ නිවනට ඒ ගොඩා හේතුවෙනවා නිවන මුල ආං එහෙම ප්‍රකාශ කරලා දෙව්දුව එතනවා අතුරු දහන් වෙලා යනවා. ද මෙක් හාරණාව පිළිබඳව බද්ධී කරත්ත භික්ෂූන් වහන්සේ කල්පනා කළ. එදා රාත්‍රියය ගත වෙලා නිම වුුණට පස්සේ. සමිදිි තෙරුන් වහන්සේ භාගිතුන් වහන්සේ යම් තැනක වැඩවාසය කරනවද. භාගිතුන් වහසේළඟට එළඹිලා. බුදුජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීණි භාගිතුන් වහන්සේ භාගිතුන් වහන්සේ මම අදාලී අලුයම තපෝදා විලළඟට ගිහිල්ලා මගේ පාද දෝවනය කරගන්න පාද වලෙනකන් තපෝදා විලළඟ විවීකිව වැඩ හිටියා භාගිතන් වහන්සේ අනේ වෙලාවේ මේ මුළු තපෝදා ප්‍රදේශයේ මාලෝකොමත් කරගෙන ඉතාම සුන්දර පෙනුමක් තියෙන දෙවුදුවක් ඒ ස්ථානයට පැමිණිලා මගින් ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීණි භාගිතන් වහන්සේ එවුදු ඒ දෙව්දුව මගින් අහනවා භික්‍ෂුව නුඹ බද්ධය කරත්ත උද්දේශය ඇතම් බද්ධය කරත්ත භික්ෂුව පිළිබඳව දන්නවද. එක භික්ෂුව පිළිබඳව උද්දේශය සහ විභංගය දරනවද කියලා මගින් ඇැහුව ස්වාමීණී ස්වාමීණී මං ඇයට සඳහන් කළා මංගේ උද්දේශයේ සහ විභංගයේ දරන්නේ නැහ කියලා වෙච්ච සාකච්ඡාව එහෙම්මම පහු කියනවා. ංක දන්නේ නැහැ කියල සඳහන් කළා. ස්වාමිනි මම ඇගෙන්න්නත් ඇහුව අයත් දන්නේ නෑ. මෙන්න මේ විදිහෙට ඒ ඇතිවිච්ච කතා සල්ලාපය සමිද්ධි තරන් වහසේ භාගිතුන් වහසරේ විදිහටමමා පහු කියනවා අතීද ඇතිවිච් හරි වටින අලක්ෂණය. අපි කාරණාව කෙටිකරලනි කියන්නේ. එම කෙටිකරලා කියන්නේ නැහැ. යම් සාකච්ඡාවක් යම් තැනක ඇතිවුුණද තවත් කෙනෙක් ළඟ කියනකුට ඒසාකච්ඡාව එහෙම්මම කියනවා. ඉතින් ත්‍රිපිටකයේ පරිහරණය කරනකුට ඔන්න ඔය බව හොඳට දකින්න පුළුවන්. කියවගෙනකට කෙනෙකුට හිතෙන්ට පුළහන් එකම කාරණාව ලියන්ඩ ගිහිල්ල නිමවෙච්චර දික් කලා තියෙන්නේ. මෙක කෙටියෙන් අරකාරණාව මෙතැනත් සාකච්ඡා කලා කියවනම් පොතත් කෙටිවෙනවානි කියලා අපි හිතෙන්න්න පුළුවන් ෑ හැනිිේ එදා ඒ සාකච්ඡාාවල් සිද්ධ වෙච්ච හැටිය ඒ විදිහටම ඒ දක්වලා තියෙන. ඒ නිසා භාගිතන් වහන්සේ සමඟ මේ කාරණාව ඒ විදදිහටම ප්‍රකාශ කරනවා සාරාංසකිරල් නෑ සම්පූර්ණ කාරණාවම කතා කරනවා. පිනති මේ සූත්‍රවල මෙවන් කරුණු ඒ විදිහෙට සඳහන් වෙලා තියෙනතැන් හැම සූත්‍රයක මගේ දකිින්ටයවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සමධිතරුන් වහන්සේගේ අහලා උන්වහන්සේට මනාව අවශ්‍ය පිළිතුරත් සපේලා දෙනවා. නමුත් අර පරණ කාරණාව ඒ විදිහටම කතා කරඩ එදා අයට එහෙම වුවමනාවක් තිබුණ නමුත් අදාපට එහෙම එකක් නෑ. අපිගන්න අහවලා මෙහෙම කීවා. අපි ඔහු අත ඇතිච සල්ලාපේ කියන්නේෙ නෑ. මේකට එක හේතුවක් තමයි අපිළඟ නෑ අත්හැරීම කියන එක. අත්හැරීම නෑකිරකිව අපිට අත්හරට කාලයක් නෑ. අපි අනවශ්‍ය දේවල් වොලින් හරයට කාර්ය බහුල වෙලා. නිකං දවසක කරපු වැඩ ආපහෝ ආර්ජනය කරලා බලන්නටක මං මේෙක් අද දවසපුරාවට කරපු වැඩ මේ වැඩවල මට අත්‍යවශ්‍යම වැඩ කීක් තිබල කියලා. වැඩි වැඩ ප්‍රමාණයෙන් කෙරලතියන අත්‍යවශ්‍ය මදේවල් නෙමයි. මොනමොනවාගින් හරි මගේ කාලි විතරක් ගෙවිල තියෙනවා ඒ කියන්නේ මට ජීවත් එඩ තියෙන කාලින් ඒ එක පෑ විසියහතරක් අහිමිවෙලතියෙනවා නමුත් ඒකෙන් මට වැඩක් වෙලත් නෑ තව කෙනෙකට වෙච්චලකු ප්‍රෝජනයකුත් නෑ ද මගේ මුලු ජීවිත කාලි පිළිඳව කල්පනා කරනකොට ඉතන්ඩු පිටතන එනින් දගැන් අවුරුදු තිහක් ජීවත්වයෙන කෙනෙක් අවුරුදු දවසකට පෑ අටක් නිදාගත්තොත් ගනන් හදල බලන්ඩ අව අවුරුදු තිහෙෙන් අවරුදු කීයක් නිදියලාද කියලා අවුදු දහයකටිකිට්ටවෙනඇන්දලා ද තිහයි ජීවත්යන්නේ දහයක් විතර නිදි අවිස්සනි මට ජීවත් නිිතරී තියන්නේ. එතකොට ඒ විස්්ස ගෙවිලා දැම් මරනාසන්න වෙනකොට අප රාධයා අවුරුදු දහයේද දැම් මේ විස්ස ඇතුළෙත් මට ඕන වැඩෙරලා නෑන්නේ අප රාධ අර අවුරදු දහය තිබ්බනක් මට මට යමක් කරගන්න තිබ්බනි ක හිතෙනවා යම දැන්දඒ දහයත් ගෙවිලන්නේ මම කියන අපේ භාගිතුන් වහසේ දේශනා කරනවානි මේ ප්‍රතජ්ජන සත්්‍යයා හරියට මකුළුව වගේ කියලා. ඒ මකුළුවේ ගැන කියෙන්. සයන් කතම් මක්කට කෝව ජාලන්. ගේ රාගරත්තානු පතන්ති සෝතන්. එකන රාගයෙන් රත්වෙච්ච දේශයෙන් මත්වෙච්ච මෝහෙෙන් මුලාවෙච්ච මේ සත්වයා හරියට දැලක් බැඳගෙන ඒ දැල මැදට වෙලා නිදාගන්න මකුළුක් කොගී කියලා. මකක්ද මකුළුව වගේ කාරී. කුව මේ ැල බැල යෙන දැන්. අපි දක තියනවා හය පට්ටන් වගේ හදලා. අට පට්ටන් වගේ හදලා එ මකුළු දැල් දැකල ඇති මකුළුව ඉන්නෝ මෙැද්දී. ටිකවෙලාක් කියැනකටඔ දැලට ඇවිල්ල පැටිනවා කෘමීක්. මකුළුුව වේගෙන් කෘමියගාවට යනවා තවටිකක් කෘමියාව වෙලනවා වෙලලයාගේ රසය බුණවා. යගේ රසය පුරාගෙන මකුළුව ආපෝ හිට තැන යන. එක වෙලානකට දැල අනි පත්ෙත් මකළු පැටලෙනවා කෘමියක් පැටලෙනවා එයා ගවටත් ජයනෝ. වේගෙන් දල ගිල අයත් වෙලෙනොයික්මට ගැලවෙඩ කලින්. එයාගත් රසේ බීලා මකුළුවා ය හිටකු තැනට එනවා. මකුළුවා මේ දැලට ඇලි ලයින්නේ ඇඩිල කියල කියන්නේ එයාට මේ දැල දාල ඇඩවේ. එයාගේ මුළු ජීවිතයේ තියෙනෙ මේ දැලත් එක්ක මකුළවා දැල ටැල්ලිලා. අනික්ක ඇවිලා දැලේ එලීල. අපිත් ඒේ වගේ උදේ පාන්ද්‍රාවදිවෙනවා මොනෝහරි හදාගන්නවා ප්‍රස්සාාවට යන කෙනා රස්සාාවට යනවා පාසලට යන කෙනා පාසැල්ලයනවා ව්‍යාපාරික ස්ථාට යන කෙනා ව්‍යාපාරික ස්ථාන්ටයනවා ගොයිපොලොට යන කෙනා ගොයිපොට යනවා මේ මේ අන්ඩ යන්ඩ තින දීන් තැන්වලට පිටත් තිලයවා. ඒ ඒ කාරියන් ඉවර කරලා ආයත්ත රඉංග්‍රය වෙලා ගෙදරවා. හ වෙල තිබොත් අනු හෝොරනවා නැත්තං උයාගෙන අනුභහ කරනවා නාාවක්කරගෙන අනුබහ කරලා අදකා හෙටියත්න රූපවා අහනනිිගාවත් ටිකක් නතරවෙලා අපි අයගල නිදාගන්නවා. ඉරවාසේ ආය උදේ පාන්දරමව ලහි ලහි නැගිටලා මොනමොනවා හරි කලබලෙන් හදාගෙන අපි අපහු පිටත්වෙනවා. අවුරුද්දක් ගෙවිල බලන්ඩ ජීවිතයෝක නමේදුණේ කියලා හොද මට කරගත්ත හරිය දරුව වෙනුවෙන් මහන්ස වේෙනවා මෞ්ියූ. දරුව මහන්සේවා හොඳ ජීවිතයක් ගත කරන්නන් හොඳට ඉගෙන ගණ්ඩුවෝන කියල්ලා. ඒගොල්ලන්ට හොඳ ජීවිත හදන්නඩ මෞක්පියූ මහන්සේෙනවා නමුත් මේ ලෝකය අතහැරලම යන්ඩිපයි. සබබම් පහාය ගමනීයන් යම් දවසක මේ ලෝකෙ දාල යන්්ඩෝනේ. මොනෝද ගෙන අන්ඩ තියෙන්නේ. ගත්ත න කුසලයක් ධරමය ඒටිකතමයි අරගනය ඇඩති එක කියෙන වෙනුවෙන් වැඩකිරුව මිසක් කෝ මේ පැවිසිී හතරින් මට කැපවිච්ච කාලය කෙළෙහිතන්නු බාඩකු නෑද පාන්දරම ගියා පාන්දරම නැගිට ඒවා නාගත්තා ඇඳගත්ත පිටත්වනා රයින් රෑවෙලාආව මහන්සේ මොනොහරි උයාගත්තා අනුබව කලා නාගත්ත පිරිසිදුනා නිදාගත්තා බුදුන්ගද ඉන්න වෙලාවක් තිබන්නේ බනක් දහමක් අහන්ඩ වෙලාවක් තිබ්බඳ ධර්මසාකච්ඡාවක් කරන්න බනපොතක් කිය වඩ කාලයක් තිබුනද පොන්න ඒ ටිකට කාලයක් තිබුණනං ඒක තමා මංවනිවෙන් වෙන් වුණ කාලය මේ පැය විසිහතරෙන් පැය දෙකක්වත් නෑන පින්නතුනි මට ඔක්කො මනුන්ටනි පැෑගානක් නින්දට කැපිලම යන්නේ කන ඉන්ද කියන්නේ ජීවිතය වන්ද භාාවය කියල ාගිතුන් හස දේශනා කරන්න වැඩක්මනෑ ඒ පහටක් නිදාගත් හම් විසිහතරෙන් තවපැයික කියද තියෙන්. මම කියන්නේ අග්‍ර උපස්ථයක ආනන්දයන් වහන්සේ දවසකට ලොවතුරා බුදුරජාණන් වහන්සේට දහාට වතාවක් වන්දනා කරනව කියෙන කියෙන්. අනිවාරයෙන් දහට පාරක් වදිනවා. ඊට වඩාවන්දි නවා. ඒ වඳන්න වෙනකෙනක් ඇවිල කීවොත් ස්වාීණිීමට භාගිතුන් වහස මුණගස්සන්ට කියලා එතුරදැ භාගිතුන් වහසනට ය එක් හම් ආන්දන්ටකේ. ද හමුදුර හරි ැමතිේ එකේක හමනවට ඇයි වඳින්ද ලැබෙන වැඩියෙන් එතින් කෙනෙක් ආවත්නතත් දහාට පාරක් වදිනවා එෙදර උන්වහන්සේ දවසකට දහාට පාරක් වදිනවා තැන් දෙදස් විසිතනේ ජනවාරී වරයි අපි කල්පනා කර බැලුවෝ ජනවාරි මාසිට කීපාරක්මම් බුදුන් වැන්දද කියලා අනේතකොට තමයි අපේ දුරුුවලකමතේරේද. ඇටිනා ජීවිතයක් කරගන වටිනා රටක ඉපදිලා බුද්ධාන්තරයේ හම්බවෙලා මෙ කොහෙල දුවන්නේ කියල කාරණාව තමන්ට ප්‍රඥාවට සසිහයට එනවා එහෙම වුණොත්.ඇද ඉන් අපි දැන් අත්හරින්ට බෑ දැන් කාලය අරගෙන කියන්න බෑ මෙන්න මෙහම ආහවලා හම්බුුණ හාාවලත් එක මෙහෙම සාකච්ඡා කලා එක ඒවිදිරි කියන්න බෑ කාලේ නෑ උ්‍යහට කෙටිකර ගණඩුවන කතාව. ඒක තමන් අර පරණ කාරණාව අපිට එහෙම කියන්න බෙරි උජඩ රංසයක් විතරයි කියන්නේ. මේ සංගයට එහෙම දෙයක් නෑනෑ. උන්වහසල කෙලින්ම තමන්ගේ කාලේ යොමු කරලා තියෙන මංවෙෙනනි. එද තනියම සසිරින් විදෙනව කියල සංගයට බනින්ද හිතේද නෑ පින්නසිනි. මේ ශාසනයේ සඳහන් කළේ තමන් ආත්මාර්ථකාමී වෙන්ඩ වෙන්ඩ ඔහු සමාජයට පරාර්ථකාමීය කියලා. තන ත්මාර්ථකමී කලෙන තමන්ගේ ජීවිතයට මනාවූ අර්ථයක් සපේ නෝ එකන තමන් සිල්වත් වෙන්ඩ වෙන්ඩ අන්න ලෝකයාට මහපුදුම යහපතා ඉති සීලවන්තයකුට යමක් පූජ කර ගත්තු සීලවන්තය කළඟ දන ගහල වැන්ද මෙ හැම එකක් මසීම මාන්තික කුසන්නේ ඒයි සඳහන් කලේ තමන් සිිල්වත් වඩ වඩ නන් ආත්මාර්ථකමී වෙන්ඩවෙෙන්ඩ පරාර්ථකමී කියලා. ඇ එනිසා උන්වහන්සේලාගේ මුළු ජීවිතය උන්වහන්සල කැපරලා තිබුන් මේ සංසාරයෙන් එතරවෙන්ටි. එනිසා උන්හසලට හොඳට විවේක තිබුණා. එනිසා මේ ඇතිවුුණු සාකච්ඡා දෙබස් යම්තැනක කතා කනෝඩේ විදිහටම සමහලට ඒ වචනවලින්ම කතා කරනවා. ඉදි භාගිතුන් වහන්සේ ළඟට ගිහිල්ලක් සමිද දිභික්ෂූන් වහන්සේ. අ දෙවමගෙනත් එක්කේ ඇතිවිච්ච කතා බහ ඒ විදිහටම භාගිතුන් වහසට සඳහන් කරනවා. එනි අ නුඹ දරනවාද මම දරන්න හැ එනන් නුඹ දරනවාද ඇයි කියනො මත් දරන්න හැ ඒ ඒ සියල්ලුම කාරණය විදිහටම භාගිතුන් වහසිට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා කියනවා ස්වාමීණී ඇය මට අවෝවාදයක් කළ ඇයි මට සඳහන් කලාා සමිින් දිභික්‍ෂුව මෙ මේ බද්ධ කරත්ත භික්ෂෝ පළිබඳව උදේය සහ විභංගය දරන්ඩ ඒ ඔබට හොඳ දවුණවක්ෂහ අර්ථයක් සපයනවා කියලා. අන් ඒ නිසා මේ බද්ධය කරත් භික්‍ෂුව පිළිබඳව ඉගනගණ්ඩ. හොඳින් ඉගෙනගන්්ඩ පාඩන් කරන්ඩ නත්‍ර මේ ඉගනගණ්ඩ දරන්්ඩ කියන කාරණාව අපිටත් එක්ක මේ කියන්න ඉගනගණ්ඩ හොඳින් ඉගෙන ගන්්ඩ ඉගෙන ගන්නව කෙල ඉගෙන ගන්නපා හොඳින් ඉගෙන ගණ්ඩ ැ අපි විභාගයක් ලියන්්ඩ ගිය හම ඒ විවාාගේ ලියන්ට ඉක්මට මොනෝ හරි පාඩන් කරනවා හැබැති විවාාග ලී ැවිවල සතියක් කියන්නේ අප්ටි වාමත කවෙලා ගො මනාව දරලනෑ අපිට අවශ්‍යනි අර ප්‍රශ්නයට උත්තර ලිය ගන්න කොටසක්කොයන් ඉතරයි එක වැඩක්නෑ. එන ඉගෙන ගණ්ඩ හොඳින් ඉගෙන ගණ්ඩ ඩ කරගඩ කියල මනාව සඳහන් කරනවා. අ නිසා තිගෙන ගත්තා කියලා විතරක් නවත් අණ්ඩිපා කියනවා. ඊළඟට එක ප්‍රායෝගිකය ජීවිතය ප්‍රගුණ කරන්න කියනවා. ධර්මයත් එම බණ ඇහුව කියලා නවත් අණඩිපා. අහලා දැනගත්ත ධර්මය ප්‍රායෝගිකය ජීවිතයට එකතු කරගන්න්ඩුවනේ. ඒ තමන්ගේ ජීවිතය අවස්ථාව එ එළඹෙනකොට ක්‍රියාත්ම කරන්න න. ඕක බැරි නිසානි පිනතනී පන්සිල් රකින්න බැරි අපි යම්ෙනෙ එ යම් කාරණාවක් කතා කරගෙන යනවා කතා කරනකොට අනික් පුද්ලය මගෙන් කිසියම් ප්‍රශ්නය හනෝ හැබ ඒකට මම උත්තරයේ දුන්නොත් යාමනාප වඩ පුළුවන් එය ගිහිත නරක් වඩ පුළුවන් ඒක නිසා මං ඒත් එක්කම කියන්නේ බොරුවක් නෑ කියන්න ඕනකට වූ කියල කියන්නේ ො මම ඒ සිල්පද දරන්නේ නෑ දන්නවා බං බොරුවක් කීවොත් හොඳ නෑ කියලා දන්නවා නොමුත් ඒ සිල්පදයට ගෞරවයක් නෑ දරන්න නැති නිසා මම කියනව නෑ කියලා ම කියනව බොරුව ඉති මෙතන සඳහ කරන්න එහෙම ඉගෙන ගත්තක් කියලා ඉන්ඩපා දරන්ඩ එක ජීවිතයට ප්‍රායෝගික කරගන්නඩ එතකොට තමයි ඒක තමන්ට ලොකු ශක්තියක් ජ බවට පන්නේ. හොඳින් ඉගෙන ගන්්ඩ කියන කාරණාව සඳහන් කරනවා. උද්ගන් හාති කියල කියන්න අර්ථයෙන් විතර නෙමෙයි. පරියාපුනාති කියය නාර්ථයනත් මේ කාරණාව දක්වන්නේ ඉගෙන ගන්්ඩ මනාව ප්‍රගුණ කරන්න කියන කාරණාව. උද්ගන් හාති පරියාපුනාතිවෙ කරුණු ධර්මී තියෙන කරනු. සෝතානු දත සූත්‍රරයේ අපේ වාාගිතුන් වහන්සේ. මනාව පැහැදිරි කලා ධර්මය කොහොම දීගෙන ගණඩුවනි කියන. මංතන බණහනකුට අපිය අයි මේ කරුණු අහලතීන්වා. කොහොමද ධර්මය ීගෙන ගණ්ඩුවෙන්. සුතා හොඳට අහණඩුවන. දතා අහපු ධර්මය මනාව ධාරණය කර ගණ්ඩුවනේ. වචසා පරිචිතා වචනයක් වචනයක් ගානය හණ්ඩුවය. එකන කිසිම වචනයක් මගහැරගන්න නැතිවෙන්ඩුවනේ එකනෙ නිවන පරක්කු මේ ශාසනයේ වැඩි ප්‍රමාණයක් මග පල ලබලතියනි බනාලා අපි බුද්ධ ශාසනය වැඩි ප්‍රමාණයක් මාර්ගඵල ලබලතියනි බනාහල කියලයි සඳහන් කරන්නේ හැබයි එහෙම මගඵල ලබන්ඩ මෙන්න මේ කියන විදිහෙට බණ හණඩුවනේ කොයි විදිහරද වචනයක් වචනයක් ගානයන්නේ වචසා පරිචිතාගේ නරතයෙන් අහණඩුවනේ. මොද මං බණ ටිකක් අහලා ඉලක්ට මගේ හිතව මට කීකරුනෑ බැහැරටගිහෙල්ලා. සමට ආය මෙතන්ටයෙනකොට විනාඩි පහක් විතර ගිල්ලා. ඔය විනාඩි පහක කාලයේ ඇතුලේ මග නිවනට හේතුවෙන වචනය මගැරන තියන්නේ. එහින්ද සමහරලාට ඒ මගේ නිවනට හේතුවෙන කාරණාව මට ආය සමහට මේ ජීතය කවදාව තම්බෙන්න්න ඇතියෙන පුළුවවා. මොකද මේ ත්‍රිපිටකේ ඇතුළේ මේ ලෝක දහත්වයේ ජීවත්වෙන හැම කෙනෙකුගේම නිවනට අදාළ කාරණාව තියෙනවා. ඒක අහලා හොයා ගණ්ඩුවන්නේ. අන්න ඒක නිසා තමයි වචනයක් වචනයක් ගානයහන් මගාරීන්න දෙන්න දෙපා සමට මගේ කාරණාව හම්බෙන් මට අවුදු දහයක් විතර හන්්ේ. වරුදු දහයක් විතට ඒතරම් හොඳට බනාහනවා කියන එක මට කවදාවත් පාලුනේ ඒ මගේ ඊළඟ ජීවිතයට පුදුමාකාරලාභය. එක මේ ජීවිතයේ රැකවරණයට පුදුමත්තල. එන්න දේශනා කලා වචනයක් වචනයක් ගානය හන්ඩ තමන්ගේ භාෂාවට හතරවිනිි පියවෝරරිදි පරිවර්තනය කරගඩ අයිතියක්ත්තියෙනවා. එකන්නේ දධර්මය හන්ඩි කෙනෙ පාලී. හන්ට කියන්නන්නේ දේශනා කරන්නි කැන පාලින් දිපාලීින් දේශනා කළ ශ්‍රාවකයට තේරෙන්නේ තිතරට ශ්‍රාවකයා බණහන්ඬඩ ලෑඇස්ති වෙන්නේ නෑ ඉති ඒවාගේ ප්‍රශ්න ගොඩක් අද තියෙනවා. කෙසේ වෙතත් හතරවිනි පියවරේදී එක තමන්ගේ භාෂාවෙන් තේරුම් ග්ඩෝන ඒ ධර්ම ජීවිතයට ගලපවා ගණ්ඩෝනේ දිිට්ට්‍යා සුප් පටිවිද්ධා ඉගන ගත්ත ධර්මයට අනු මේ ලෝකෙ දිහා බලන්් ඕන විදර්ශනා කරණ්ඩඕන කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. අංගකයි සඳහන් කළේ ඉගන ගණ්ඩ උද්ගන් හාති. එ විතරක් නෙමේ පරියාපුනාති ඒ අර්ථයනත් සඳහන් කරනවා ඉගෙන ගත්තදේ හොඳින් මනාව දරන්න කියලා. ඉගෙන ගත්තට පසේක ජීවිතය කුරාම ප්‍රගුණ කරන්න කියල සඳහන් කරනවා. එදොට සමිද්ධි භික්‍ෂූන් වහන්සේ භාගිතුන් වහන්සේට මේ කාරණා කියලා ාගිතන් වහසේගෙන් අහනවා ආරාධනාවක් කරනු අ භාගිතුන් වහන්සේට ස්වාමිනිි භක්්දයක රත්ත භික්‍ෂෝගේ උද්දේශයේ සහ විභංගයේ දේශනා කරන්නේ එනං ඉතාම යහපත් කියලා. අන් එහම සඳහන් කරහම අපේ භාගිතුන් වහන්සේ සඳහන් කරනවා හොඳයි සමිද්දී එහන දේශනා කරන්නන් සාදුකං මනසිකරෝහි ඒ හොඳින් අහන්ඩ සමිදති න් දේශනා කරන්න සමිදයක හොඳයයට ඉගෙනගන්ට. බාසිස්සාමී දේශනා කරන්නන් සමිද්දී භාගිතන් වහසේ ප්‍රකාශ කරනවා. ඒවන් බන්තේ කියලා ප්‍රකාශ කරනවා සමිද්ධීතරුන් වහන්සේ ස්වාමීණී එහෙමයි මංගේක අහන්නන්. පිනතින මේ බද්ධය කරත්ත උද්දේශය. එම බද්ධය කරත ගාථ මොනෝද. ධර්මදේශනාවට කාලයත් නිමා වෙලා තියෙනවා. නමුත් අප බද්දේ කරත. ගාතාරථනයන්ගේ එක ගාථරතනයක් දේශනාව සම්පූර්ණ වැඩ දේශනා කරලා අපි ධර්ම දේශනාව නිමාක් කරමු. අතීතං නාන්වාගමෙයියේ, නප්පටිකංකේ අනාගත. අතීතන් නාන්වාගමෙයියේ, නප්පටිකංකේ අනාගතන්, යදතීතන් පහීනන්තන් අපපත්තංච අනාගතා. තමයි බද්ධී රත ගාථාවල පලවිනි ගාථ රථනය දෙවැනි ගාතාරතනයත්ත විශහිපත් කරමු පච්චු පන්නංච යෝ දම්මන් තත්ත තත්ත විපස්සෙති අසං බීරං අසංකුප්පන් තං විද්වාමනු බරෘූහහි අජ්‍යේව කිච්චන් ආතපපන් කෝ ජ්ඥා මරණං සුයි නහිනෝ සංගරන්තේ නෑ මහාසේනේන මච්චුනා. ඒවන් විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතන්. තංවේ බද්ධයක රත්තෝති සන්තු ආචික්කතේ මුුණී මේ තමයි බද්ධය රත්ව ගාතාටිකය. අප භාගිතුන් වහසේ මෙන්න මේ ගාතා ටික සමිද්ධ භික්‍ෂුවට දේශනා කරලා නැගිටලා විහාරයට වැඩිය මිට වඩා දිගහරලා විස්තර කරලා තේරුම් කරලා දේශනා කළේ නෑ. ඉතාම කෙටියෙන් ගාථ ටික දේශනා කළ භාගිතුන් වහස වැඩිය. එතනි එහාට කොහොමද මේ භික්ෂූන් වහසල මේ ගාතා තේරුම් කරගන්නි කියන කාරණාව අපේ හමුණ දෙවනි දේශනාවෙන් සාකච්ඡා කරනු. සදැහැවත් ඉන්නතුී අද මෙ උතුම් ධර්ම දේශනාවේ දායිකත්වය දරනවා, ගංගොඩවිල පදිංචි පින්වත් දෙපලක් විසින්. උතු මරමුණ ධර්මශ්‍රවනයක ලප සැමටත් ලංකාවාසී ලෝකවාසී සියරු දෙනාටමත්, ඉතාම ඉක්මං භවයක සැප සහිත ප්‍රතිපදාවෙන්, උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසම මේ ධර්ම දානමය කුසල කර්මය හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින අපි දෙදෙනගේ දෙමව්පියන්ට සහ සිිප් සතර කියාදුන් ගුරුමෑනිවරුන්ට හාපියවරුන්ට නිදුක් නිරෝගී බව දීර්ඝාවිෂ ලැබේවා. දේශකයාණන් වහන්සේටත් උන්වහන්සේගේ ධයාබ්‍රණීය දෙමවු්පියන්ටත් නිදුක් නිරෝගි බව දීර්ගාවිශම ලැබේවා. අප සැම දෙනාටමත් පෞුලී සියලු ඥාතීන්ටත් සහභාගී සිටින සියලූම හිත මිත්‍රාදීන්ටත් ප්‍රත්නත්‍රේ අනන්ත ආශිරුවාදය ලැබේවා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ වත්මන් සභහපදී දුරන්දර ගෞරවනීය අවසරයි බොරලන්දී වජරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධයා මාධ්‍යාලයේ කාරි මණ්ඩලී සියලු දෙනාටමත් ්‍රත්නත්‍රය ආශිරුවාදය ලැබේවා. අප දෙපළගේ නමින් මියග සියලු ඥාතීන්ට. සංසාරගතව පින් බලාපපුරොත්වයෙන සියලු දෙනාටම පුුණ්්‍යාණු මෝදනා කරන අතර අපට ආශිරුවාද කරන දිවිරාජෝත්තමයණන් වහන්සේලා ඇතුළු සියලු මහේසාක අල්පේසාකි දෙවිදේවතාවන් වහන්සේලාට මේ පින් අනුමෝදං වේවා. රටජාතිය වෙනවෙන් ජීවිත පරිත්‍යයග කළ පැවිදි උතුමන් වහන්සේලා ඇතුළු සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ආබාධිත රණවිරුවන්ට ඉක් මංසුවයේ. දුක් නිරෝගිභාවයේ චිරජීනය ලැබේවා. සම්බෝධි විහාරාධිපතිව වැඩවිසු බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාත්‍රුවන බෝධිසත්ව ගුණෝපේත බුද්ධ සාාසන විශ්වකීර්තිී සද්ධර්ම විභූෂිත පරම පූජනීය දරනාාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා කියල ප්‍රාර්ථනක් කරනවා. සැද හැති පින්වත් දෙපල විසින් පුුණ්‍යානු මෝදනා කළ සර දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිරවාද කළසිරදනාට මරත් නත්‍රේ ආශිරුවාදයෙන් නිෙදුක් නිරෝගිභාව චිරජීවනය සැලසේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහ නිවනිින් සැනසෙන්ඩ මෙවතුම්ඌූ කුසලධර්මයෙනුත් අපි රැස්කර ගත්තපු්්‍ය සම්භාරයෙනුත් මේ පින්නතුන්ට අඩු නැතු අනමෝදංවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක්කං තුළුකසාාසනං දේවෝ වස්සතුකාලේනේ සස්්‍යිය සම්පත් එ හේතුච පිතෝ බවතුළු කෝචේරාජා භවතු දම්මිකු